දගේ ල් ේශ රයා ජා ග යි. ජ රන ව ේශ ස ශ ය සිං හතා පසන . රජ ැ ප්‍ර ගේ ශ ්‍රති දන්නේ. දුරට රැදි සිට ංික ්‍රවකන්ගේ රක්ෂාවස අවශ්‍යතා සන් න්දේද, රජ යා කරන බ ජාතිකරූපහනය සමග පැති ශෂ සමග සාකච්ාවපකද, ර තා ය සිංහ හතා ප්‍රකාශ කලා. s Lanka kan ख ik man. iaमे wie sank pen. Srinkave पा वि ramikaja man. රට ආර්ථකයට හත යිකත්යක් ලබදන විදේශ්‍රමික ප්‍රජාවත කොවිත් ධනව ෝග්‍යාතිය නිසා අභියෝගරසකට හුණදීමට සිදුව පබෙනවා. ඔවුන් පිබඳව සමාජ මාධ්‍ය ඔසේ වින්වර ජනාධීපතිතුමාගින් සහරජයෙන් ඉල්ලන්න සිටහේ තමන් ප අපසු මෙරට ගෙන්ව ගන්න ලෙසටයි. උරජයේ සම්බධයෙන් යොමු කරන්නේ පුළුල් අවධානයක්. ස් ප්‍රදේශමාධ්‍යංශය ස්ථාවරය උනේ මුලඉඳලම ආපසු ගෙන්වීම එක කොට්ටාශයක් ලොකු කණ්ඩායමකට වැඩිය, ආපදාවට පත්වෙච්ෂ පදනම මත යන ප්‍රමුකතාවයක් අපි ඇතකරගත් යුතුයි කියලා. ඒ ප්‍රමුගතාවේ අනුව තමයි දකුණුවාසයාවේ ශිෂෂයින් අපි මුූිව ශ්‍රී ලංකාවට ගෙනාවේ. විදේශ ඇමති සහ විදේශ රැකිිය අපි ිබඳ ඇමතිත්වන. නස්කුුණවාදන හත්මයා කැබිනට් පත්්‍රිකාාවක් ඉදිරිපත් කරමින්. අවධාරණය කර සිටියේ ශිෂ්‍යෝගෙනෙන ගමන් ඒ අතර තුරම ශ්‍රමිකයින් පිළිබඳවත් හාම ක්‍රියා කළ යුතු බවයි කැබිනට න්ඩල තීරන ුව ූලි කරු තුනක් කෙහි සැකිල්ල යමුවනවා. ඒ පසු මෙැට ගෙන්වා ගනීමේද මලිකවදාාන යොමුවන්නේ. අදි අවදානම් තත්වයක් හ. අසරු වාතාාවරණයක් පවතින රටවල සිටන ශවි ලාංකික සේවකයන්ුවවෙතයි. මාලදිවෙයිනේ තමයි මමදකින... වඩාත්ම උච්ච තත්ව මේ අවස්ථාවති එන්නේ විශේෂයෙන් මාලදිවයින් නරයේ සිටින ශ්‍රී ලාංකිකයින් එක් දාහසක් එක්දාස් පන්සියක් අතර ඇස්තමේන්තු කරන කණ්ඩාෑමක්. ඒක්කම එට වැඩිය සංකීර්ණයි ආපදාව අඩුනාට හුවේටේ තියන ප්‍රශ්නය. මොකොද කුුවටේ කෙටිකාලීන වශයෙන් ඇම්නෙස්ටිය එකක් දීලා. ඒයට අන්ඩ කිය තියෙන තත්වයක් තියෙනවා. ඒ පිළිබඳව අපි අවදා නමුකරණ්ඩෝනේ ආපදාව පමණක් නෙමෙයි. ජාත්‍යන්තර ප්‍රශ්නයක් වැලැක්වීමටත් ඒකුවේට ප්‍රශ්න විසදීම ඉතාම් වැදගත්. ප්‍රධානකාරණය වෙන්නේ ඇම්නෙස්ටි ලබාගන්නාය, ශ්‍රී ලංකාවට වැඩි බරක් නොවෙන විදිට මේ වෙලාවේ, ළුවන් කණ්ඩායමක් ගන්නන්ண்டත්, ඉතිරි කණ්ඩායම A ඇම්නෙස්ටේක තවටිකක් කාලයක්, ඒ රටේම එන්ජෝයි කරන්ට අවශ්‍ය ක්‍රමවේදය සැකසීම.ඒකමාපී බංලාදේශය තත්ත්වයත් අපි විශ්වාස කරනවා, සෑහන ග්‍රයි කියලා ඒ රටේ මර්ණ අනුපාතය බලනකොටතහ අපිේ නිසා එහි රැඳී සිටිනවා දාහකට අධික සංඛ්‍යාවක් ඒකෙන් මංහිතන තුන්සයක් පමණ දෙනා කාන්තවන්සා දරුවන්. ඉතින් අපට සිද්ධ වෙයි මේඒක තැන්වල නිකං එක මින්මක් නැතුව විබේදනයක් කරන්ටත් අවශ්‍ය වෙයි. තියෙන තත්වේ උග්‍රතාවයනුව දෙෙවනු පි පිරිස් නිරෝධානය කිරීම සඳහාම මෙරට පවතින පස්කුම් නිස පරිදිි පවත්වා ගෙනනම පිඳව අවධන යමු කරෙන. ඩ ශය අවශ පිස් පපසු ෙන්වාගන ලබන්නේ බාධාවකින් තොර ඔඕුන්ට නිරෝදායන මධ්‍යථාන පහස්කම් ලබාගනීමට හැකිවන ආකාරෙන්. තුන්මඩුව අවධාන යොමුුවන්නේ අද අවදාානක් නොමතිරටවල තවදුරටත් සේවය නිරත ශ්‍රලාංකික ්‍රමකයන් සඳහා එම රටවල අවශ්‍ය පහසකම් තවුර කිරීමට විදේශ අමත්‍යශයේ මැදිහත්වීමයි. මෙම විශාල සංක්‍රමිණික ශ්‍රමික කණ්ඩායම ඔවුන්ගේ වර්තමාන වාසස්ථානල පාත්වා ගැනීම සඳහා, අකන්්ඩ රාජතාන්තතිික නියෝජනය හා ඔවුන්ගේ දෛනිකා අවශ්‍යතාවන් වලට වඩාත්ම දුෂ්කරතාවයට පත්වෙලා ඉන්න අයට. ආහාර කුළු බඩුුවගේ දේවල් ලබා දෙන්නට තමයි කටයුතු කරනවා කියලා. මැද ප්‍රදික විතරක් නෙමයි, ලෝක හැමදැනම පේතානාපතිවරු ඒ කාර්ය බොහොම මැනැවින් ඉෂ්ට කරනවා. අපේ අවශ්‍යතාවය එනාය. නිරපදවිිතව ගෙන්වා ගැනීමත්. ඉන්න අය නිරුපදදිීතව සිටීමත්. අපපසුමට ඒටඉල්ලීම් කරද ශ්‍රලාංකිකයන් සැකිිමත් වයුතු කරු පිළිඳවද විදශ ලකම්වරයා තතු පැදිලි කලා. එනවාද නැද්ද කියන මමහිතන්නේ ීරණය වෙන් ඕනේ තමන් ඊට පස්සෙ මොකද වෙන්න කියන එක මත. ශිශ්‍යයෙක්නං ඒ තමන්ගේ අධ්‍යාපනය අවුල් කරගන්නවාද. ඒට අධ්‍යාපන කටයුද්දිගකටම කරගෙන යනවා. ඒම අවශ්‍යද. ශමිකෙක් නං ඒ රටේ තත්වත් එක බල්නකොට ආපදාවක් තියෙනවාද කියන එක. ඉති විදේශමාත්‍යන්සයට කරන්න්න පුළුවන් ඒ තක්සේරුව පුද්ගලය ගත්තායිම් පස්සේ. එන්ඩ ඕන කියන පුද්ගලයා පිළිබඳව යම්කිති සංඛාලයකන එකතු කල්ලා ඒ ප්‍රවනතාවය රජයට පෙන්වාදෙන්ට.